මරණ මණ්ඩපයේදී මරණයේ වේදනාව විඳින පුද්ගලයෙකුට ඒ මොහොතේ කනට කර හෝ බුදු ගුණ හෝ කර්ණීයමෙත සූත්‍රයේ වැනි දෑ අසන්ත ඇලැස්වීමෙන් ඔහු හෝ ඇයට සුගතිගාමි ප්‍රතිසන්දියට ඒ හේතු වහලක් වෙනවාද නැතිනම් මරණ වේදනාව නිසා ඒ යටපත් කරනවාද මේ අර්ථ කීපයක් තියෙනවා හුඟක් හොඳයි මේ විස්තරේ දැනගන්න. මෙතෙන් දැනගන්න ඕන වැදගත්ම හරියක් තියෙනවා. මේ කායික වේදනාවක් යම් කෙනෙකුට දැනෙනවා නම් මාරාන්තික මොහොතක් එනකොට ඒ මරණයේදී ඉස්සෙල්ලයි කායික වේදනාව දැනෙන. මරණයක් සිද්ධ වෙනකොට ඉස්සෙල්ලාම ඉන්ද්‍රිය පහක් මැරෙනවා. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය පහ මැරිලා. මනේන්ද්‍රිය හෙවත් හදවත ඇතුළු කරව වස්තු රූපේ විදිල යන්නේ අවසානයේ. එද පංචේන්ද්‍රියෙන් තමයි කායික වේදනාව දැනෙන්නේ. මනේන්ද්‍රිය පිහිටන්නේ අපි උපාදානය කරගත්ත දේවල්. භවයට හේතු වෙන මනේන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ එහෙම. පංචේන්ද්‍රිය මුල් කරගෙන හරි ගත්ත දෙයක් අරමුණ වෙනකොට ඒ අරමුණ ඇතුළු කරලා හිතන් උපාදාන කරන මානසිකත්වයක් ඇති වුණොත් අන්නේ උපාදාන විච්ඡේදයට අනුවයි භවයේ යන්නේ. මරණාසන්න මොහොතක ඇති වෙන වේදනාවක් ඇතනම් ඒ වේදනාව දැනන්නේ පංචේන්ද්‍රිය මුල් කරගෙන. පංචේන්ද්‍රිය අක්‍රිය වුණාම ඒ වේදනාව දැනෙන්නේ නැතුව යනවා. මරණාසන්න මොහොතේ බොහෝ වේදනාවකින් ඉන්නයි මරණ මොහොත වෙනකොට ඒ වේදනාවෙන් නිදහස් වෙලා මැරෙන. ඔය විලාකක් වේදනාවෙන් මැරෙනවා කියලා අපිට කියනවා නම් වේදනාව තියෙන්නේ පංචේන්ද්‍රිය පංචේන්ද්‍රිය ක්‍රියාත්මක තියෙනකම් විතරයි. යම් මොහොතක මරණවත් මැරෙන මොහොත එනකොට පංචේන්ද්‍රිය ඉස්සෙල්ලා අක්‍රිය වෙනවා. භෞතික ශරීරයේ පංචේන්ද්‍රිය තමයි ඉස්සෙල්ලාම අක්‍රිය වෙන්නේ. මේ භෞතික ශරීරය තුළ තියෙන කොටස් අක්‍රිය වුණාම දැනීම තියෙනවා මනේන්ද්‍රිය ක්‍රියාත්මක නිසා. මට හරියට ඉදහසක් ආවනේ කියලා තමයි අන්තිමට දැනෙන්නේ. අර වේදනාව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කායික වේදනාව මරණයේදී ඇති වෙන ප්‍රශ්නයක. හැබැයි කායික වේදනාව මුල් කරගෙන ඔහු පුරුදු වෙලා තිබුණා නම් තමට දුකක් කරදරයක් වේදනාවක් එනකොට ගැටෙන්න, දැවෙන්න, හැබෙන්න මෙහෙමත් පුරුදු වෙලා තිබුණා නම් ඒක ද්වේෂ සහගතවන්නා දැන්න වැටෙනවා. එහෙම වුණොත් එහෙම උපාදාන පත්‍ය භවෝ කියන එකට වේදනා පත්‍ය පටිගම් පටිග පත්‍ය අදිමොක්ඛෝ අදිමොක්ඛ පත්‍ය භවෝ කියන ක්‍රමයක් එදෙයි. වේදනාවේ හේතු වෙන මානසික ගැටීමක් හට ගන්නවා. හැබැයි ඒක තමන් පුරුදු කරගෙන තිබිච්ච දෙයක් නම් තමයි එහෙම වෙන්නේ. ඒක නිකන් හටගන්නේ නැහැ. ඒක සියල්ලන්ටම එහෙම වෙන්නේ නැහැ. ඇලීමක් ගැටීමක් පිළිබඳ ඉවසිල්ලෙන් සංසිඳවාගෙන පුරුදු කරගෙන ඉඳපු වේදනාවක් තිබුණා. ඒ වේදනාවේ සාහේ වේදනාවේ තියෙන පීඩිත භාවය තියෙනවා. හැබැයි අවසාන මොහොත වෙනකම්. අවසාන මොහොතේදී කය මැරිලා ඊට පස්සේ තමයි පිට සම්බන්ධ වස්තු රූපයේ ක්‍රියාකාරීත්‍ය අක්‍රිය වෙන්නේ. මේකේ වැරණි අතුවා පොත්වල විග්‍රහ කරනවා සල්ලත්ත වැරෙනවා වගේ කියලා. ඒක තරහ පැහැදිලි උපමාවක්. සල්ලත්තේ රල් පොලේ අර ඊටු තියෙන අග ඉදලා හොඳට ඉදිලා. ඒ පැත්ත වේලිලා. ආයිකත් මැද හරිය කහ ගැහිලා. මුල පිට ළඟ තනි කර කොළ පාට අමුයි. අන්තිමට වැන්නකොට සල්ලත් ඇනික් හැටි ඔක්කොම කර වේලා ගිහිල්ලා ඒ උනාට පිට අල්ලුනේ නැහැ අවසානෙටයි කර වේලා යන්නේ. සල්ලත් කියලා කියන්නේ උකු ගස්ජාවේ මාගල් එහෙම කියන්නේ ගම් සල් කියන ಜಾති. ඉතින් මේ සල්ලත් මුල අමුල්widetilde අග ඔක්කොම මැරලා යනවා කියන උපමාවක් පෙන්නලා තියෙනවා. එතකන් දිවනාසයේ ශාරීරිය කියන ඉන්ද්‍රිය ටික අග කොටස් ටික මැරලා ගියාම සල්ලත් මුලාම විවාගේ මනේන්ද්‍රිය කියන එක තමයි මැරලා නැහැ. ඒක අවසානයේදී වෙරි. එන පංචේන්ද්‍රියේ තියෙන වේදනාව පංචේන්ද්‍රිය වලට පස්සේ දැනෙන්නේ නැතුව යනවා. හරියට වේදනාව නාසිකය කකුලේ ගෙඩියක් එහෙම හැදිලා කකුලේ වේදනාව තියෙන කකුලට ඉන්ජෙක්ට් එකක් කියලා හිරිවැටෙව්වොත් එහෙම. ඊට පස්සේ අපිට දැනෙන්නේ නැහැ කකුලේ වේදනාව. කෑලි කරුවාද දන්නේ. ගෙඩියක් තිබිලා, තුවාලයක් තිබිලා වලලා සුද්ධ කරන්න තියනවා නම් මේක හරි වේදනාවක් නිකන් අල්ලන්නත් බෑ. නව කකුලට හිරිවැටෙන්නේ වේදක් විදිනවා. ඊට පස්සේ පෙනි පෙනි බලාගෙන හිටියත් ගානක් නැහැ ඕක තමයි කෑලි කැපිය හැකි ඕල් එකක් කළ හැකි දැනුවත් නැහැ.
අර තාවකාලික මරණය ඔවිතත් වඩා විශේෂයක් තියෙනවා. අර හිරිවට්ටල තහම ඇති වෙන්නේ අර ස්නායු පද්ධතිය කුඩා අක්‍රීය කිරීමත් තාවකාලිකයි. මරණාසන්න මොහොතේ මේකත් වඩා බොහොම තදින් පංචේන්ද්‍රියක තියෙන සම්බන්ධතාවය ඉවත් වෙනවා. මනේන්ද්‍රිය ක්‍රියාකාරීත්වය නිදහස් වෙනවා. එතකොට පංචේන්ද්‍රිය නිසා හටගන්න යම් වේදනාවක් තිබුණා ඔළුව එකක් කොමකරි බලය අමාරුවක් ආවි ඇඟේ තියෙන අංගපසංගයන්ගේ කෙබඳු ආකාර වේදනාවක් හටගන්න එක දැනෙන්නේ නැතුව යනවා. දැනෙන්නේ නැතුව ගියා වේදනාව නිසා තිබිච්ච දුක එතෙන්දි නිදහස් වෙනවා. ඒ නිසා ඒක බලපාන්නේ ඊළඟ උත්පත්තිය. උත්පත්තියට බලපාන්නේ කොයි වෙලේ හරි. ඔයලා බිරිඳා කිව්වත් හරියන්නේ නැහැ. බිරිඳා කියවුවාම අහගන්නත් ඒ බිරිඳා කියනකොට යම් කෙනෙකුට බිරිඳ අහනකොට හොඳ චිත්ත ප්‍රසාදයෙන් අහන්න හිතෙනවා. ඒ જાතිය විදියට ධර්මයේ අතුරු කරගත්ත උපාදානයක් තිබුණා නම් එහෙම. ධර්ම උපාදානය. ඒ කෙනාට ඒ බිරිඳ අහනකොට ඒක හිඳ බහිඳන්න පුළුවන්. ඒක උපාදානයක් දිනුන සීතල කුල භාවයක් එනවා. ඒක ඉන්නේ උපාදාන වල ප්‍රසාද කියන වචනේ. ඒ වින්දනය බිරිඳ අහන කැහෙන නාදය ඒ වේදනා කිව්වහම සැප වේදනා දුක් වේදනා උපේක්ෂාල තුනම වේදනාවටයි. පිළිතකින් ඇති වෙන ප්‍රහාදයක් තියෙනවා ඒක උපාදාන කියන වචනේ ගන්නෙ නෑ. වේදනාපත්‍ය පහාදෝ. වේදනාද ප්‍රහාදයක් ඇති වෙනවා. අන්න ඒ තමයි පිළිත් කියන පිළිත් හදා. ඒකට යම් කෙනෙක් චිත්ත ප්‍රහාදී තිබුණා නම් එහෙම. පිළිතක් ඇහෙනකොට හිත පැහැදෙන ස්වභාවයක් තිබුණා නම් අන්න එයාට මග්නාසන්න මොහොතේ පිළිතක් කියනකොට යම් ස්වභාවයෙන් ප්‍රහාදයම ඇති වෙනවා. ඒ ප්‍රහාදී නිසා ප්‍රහාදපත්‍ය අදිමෝක්ඛෝ. එක මොදුන්පත් වේ. අදිමොක්කපත්‍ය භව කියලා ඒකෙන් ප්‍රසාදීට අනුකූල බවක් හට ගන්නවා. ඒකෙන් කවදාවත් දුකදියක් හට ගන්න නැහැ. දුකටි බවක් මිස. භවපත්‍ය ජාතිය දුකටි ජාතිය 15 වෙනි වශයෙන් ඊළඟ උපත්තියේ බහල කරනවා. ඒකයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා කාටත් මේ ඔකටම කර්මීය මෙත්ත සූත්‍රය කියවා කියලා හරි ත්‍රිවිධක් කියලා ගන්න හැම මෙතෙන් දුකටිද ගන්න බැහැ. නොදකින් විතර කොහොම කරක් හැදෙන්නේ කාත්‍යය පටන් ගන්න කියන අය ඉන්න. ත්‍රිවිධ හැදෙන්නේ. බොහෝම කෙනෙකුට කියන්නේ කියත් එහෙම වෙන්නේ යන්න තියෙන අපාරක පල්ලියටම යනවා. මොලක් කරන්නේ කියලා අන්තිමට නැති විතර කරගන්නේ. පිටතරේ නිකන් කරන්නේ කියත් එහෙම බුදුදහම නිකන් කිරීමේ අපරාධයත් ඒ මොහොතේ ක්‍රියාත්මක කරලා ඒ ගැටීමත් එක්කලා මහා විනාශයටපත් වෙලා අධ්‍යාපනය ලබන්න හේතු වෙන්න පුළුවන් ඒක. පිටතරේ වලින් නිදහස් වෙන්නේ නැහැ. ඒක නිකන් කළොත් එහෙම වෙන්නේ ඒක. ඉතින් එහෙම අයත් ලෝකේ ඉන්නේ. මල කරදරයක් කොහොම පටන් ගත්තද? බොහෝ කෙනා ඉන්නේ. සමහර හරි අකමැති විරිද්දා. එහෙම කෙනෙකුට එහෙම කවදා විරිද්දාන් කරන යන්න දෙපා මරණාසන්න මොහොතක විනාශේ විනාශයක්. එයාට හොදක් වෙන්නේ නැහැ. ඒකද යා පුරුදු වෙච්ච ගති ලක්ෂණය තමයි ක්‍රියාත්මක වෙන්නේ. නිතර කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. උරු ඇති වෙන්නේ ඒ පිළිබඳ නොරිස්සන බව. ඒහු පුරුදු වෙච්ච ගති ලක්ෂණය. අරමුණ අකුහාම කොච්චර ඉස්තරිය අරමුණ අකුරා සමාගයේ දෘෂ්ටියට අනුකූලවයි ක්‍රියාත්මක වෙන්නේ. සමහරවිට බුදුරජාණන් වහන්සේ දැක්කත් චිත්ත ප්‍රහාදය ඇති වෙන්නේ ඊට සුදුසු අය. හැබැයි නෝර එක්තරා වීතියක බුදුරජාණන් වහන්සේ පින්ඳ පාත කරන්නේ නැතුව නැවැත්තුවයි කියේ. ඇයි ඒකට හේතුව අහනකොට එක්තරා යසනියකට උන්වහන්සේ බේනකොට දස්මිති කනවලු ඉන්න බැලු විවහගන්න බැහැ. ඒ දර්ශනේ ඒ තරම් ප්‍රිය කරන්නේ. ඉතින් ඒ අනුගමනයේ තවත් අමුස කොට්ටාසල විසාල අවඩක් වෙනවා දැකලා බුදුරජාණන් වහන්සේ ඒ වීතිය පින්ඳ පාත වලින් නැහැ. ඉතින් ඉතින් බුද්ධ දර්ශනේ හැම කෙනාටම වැහැදෙන්නේ නැහැ. ඒ බුද්ධ දර්ශනයට අනුකූලව ඒ දෘෂ්ටිය පිළිසිදු වෙච්ච අයට වැහැදීම ඇති කරනවා මිස සියල්ලන්ටම ඒක ඇති වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට මහා කාලකන්ණි බොහොම හැඟීමක් එන්නත් පුළුවන්. සමහර වෙලාවට ඒ වගේ අවස්ථාවෝ ඔය බම්නු ධර්මීය වැනි අන්‍ය දර්ශනයන් අරගෙන එක එක දෘෂ්ටිගත වෙච්ච බුද්ධලයන්ට සමහර වෙලාවට බුදුරන් වහන්සේගේ නමත් එක්ක අප්‍රිය අයම ඉන්නවා. එහෙම කෙනෙකුට එහෙම බුද්ධ කියලා මතක් කළොත් එහෙම මහ විනාශයක් වෙන්න පුළුවන්. වචින්දම් නිගරු කරලා. ඉතින් යාමකට ඒකද පහදෙනවා නම් විතරක්. පහදෙන කෙනෙකුට මෙයා ප්‍රයෝජන ගන්න පුළුවන්. ආරමුණ ඉෂ්ටපිය වුණ පළියෙද. එතකොට චිත්ත ප්‍රහාදය ඇති වෙන්නේ නැහැ. ඔහුගේ දෘෂ්ටියට අනුකූලව තමයි ඒක සිද්ධ වෙන්නේ. මේකෙන් පරිස්සම් විලාහය කරගන්න ඕනේ. බොහෝකට මරණාසන්න මොහොතේදී මතක බන. ඒ ආදි වශයෙන් කියලා. ගොඩ ගන්න වෙන්නන්නේ මේ ආර්ය ධර්මයේ අතුරු කළ යන්තරට ආපු අය. ඒ අය තමයි බුදුරජාණන් වහන්සේ වෙලා තියෙන අවසාන මොහොතේ ධර්මයෙන් පිහිටක් වෙන්න පුළුවන් ක්‍රම රටාව. මේ ධර්මයට අප්‍රිය කරන අයට එහෙම නම් ඒ අවස්ථාව වෙන්නලා නැහැ. සිවඳසු උගල අවසාන මොහොතේවත් ධර්මය දේශනා කරන්න වැඩියේ නැහැ. මරණාසන්න මොහොතේ ඔසුපත් නරකයක තියෙන දුක දැකලා ගති නිමිති බහව වෙලා භයානක අඳුරින් ඌරෙක් වගේ හැලෙන සම්දේ.
බුදුරන් මහතේ යනවා මහන්නේ ඇහෙනවා සුන්ද සූ කර කෑ ගහක සද්දි මෙච්චර කාල ඌරමල වාකේත ඔසුපත් නරකයක් වෙන්නාවේ කෑ ගහන්නේ ඔර උපදින දින දැන් ඉතින් ස්වාමීන් මෙච්චර ළඟ ඉඳලා තව හන්සේ පොඩ්ඩක්වත් ධර්මයක්වත් දේශනා කරලා හදා ගන්න බැලුවේ නැත්තේ මොකද මම එහෙම කරේ නෑ වඩ මහා නරක කියනවා එහෙම කරාද ඒකම ස්වාමීන් ධර්ම දේශනා කරලා එහෙම වෙයි ඌ ධර්මයේ ප්‍රියකරණ එකෙක් නෙමෙයි ඌ මරත් බයිනවා ධර්මිතත් දොස් කියනවා උට කියන්න ගියා ඒ දේ කරගත්තා නම් ඌරමල උඩ තියෙන ඔසුපත් නරකේට යන්න මරත් ධර්මිතත් අපවාද කරා නම් අවමන් කරා නම් අට මහා නරකේ මෙහැවුනම තින්නේ ඒ හුටන් කම්පා කරලා තමයි ඔය මත වෙන්නේ නිකන් හිතිය කිව්වා. ඉතින් එන අන්නේ වගේ අවස්ථා තියෙනවා. නමුත් මට කුණ්ඩලී වාගේ ආය මරණ මහරණාසන්න මොහොතේදී උන්වහන්සේ රූපයක් මවලා පෙන්නලා, සැත්කලමක් පෙන්නලා, ඒ චිත ප්‍රසාදයෙන් දෙවියෙන් හේතු වෙන ප්‍රසාදයක් ඇති කරලා වැඩි ඇයිද හේතු කාරණේ විවිච්ච නිසා. නමුත් එදා සුන්දර රූප කර කෑ ගහනකොට එහෙම රූප මවලා පෙන්නන්න ගියෙත් නැහැ, බල කියන්න ගියෙත් නැහැ, අල්ලපු වැඩේ කියලා. අන්න ඒකයි අපි දකින්න ඕනේ බුදු බණ වුණා. සියල් දන්නම අවසාන මොහොතේ පිරිත් දාලා බණ දාලා ඔය පින් මතක් කරගෙන ගිහිල්ලා ওই જાතියෙන් එහෙම සියල්ලෝ ගොඩගන්න බැහැ. සමහරවිට ඒක කරන්න ගියලා තීව්‍ර කරලා අන්තිමට එළියන්න පුළුවන්. පිනක් මතක් කරගන්න යනකොට ওই මොහොතේදී ඇති වුණා නම් මොනවා හරි දාහය. ඒක එහෙම මතකේ තාවත් මොකද වෙන්නේ? අන්න එහෙම වර්ණේ තියෙන හරි භයානකයි මේ වැඩ. විනා කරගන්න විතර කරගෙන යනකොට අහවල් දවසේ අහවල් විලාගෙට මතකද අහවල් පින්නට සහභාගී වුණා. ඔව්ව මට මතකයි ඒ විලාදී ආර එක කැල්ලිලා හිටා මම කඩලා අද්දාලා මම ඇඟිත් කුණු ගාලා ඒක බලන්න ගිහිලා මට කරුපේ මට කන්ට ගහන හිතනවා විලාග හැටියට මම උඩ කරන් දෙයක් නෙවෙයි නිකන් හිටියා. කොහොම එකක් එහෙම කියලා තිබුණා නම් ඔය පින වර්ණාසන්න මොහොතේ මතක් වෙනවා අරක මතක් කෙරේ. ඔව්ව මට මතකයි ඒ විලාගෙ එකෙක් මේ අති මල ගාගෙන ඇදි නිසා මම කරවස්යෙන් කරත් පාත් කරලා ඒක බලන්න ගිහිල්ලා මට ගහන දිනවල කනට එක. ඕක මතක් වෙනවා තින්ද? මොකද අර ගතියේ තනුවේ ඉන්නේ අන්නේක තමයි උපාදාන කරලා තිබුණේ. ඔහු අර වින කියන චිත්ත ප්‍රහාදීට වැඩි. ඔහුට වෙච්ච පාඩුව, ඔහුට වෙච්ච කරදරේ ඒ දුෘෂ්‍යතාවය වැඩි කරගත්තා. ඒ මානසිකත්වයේ හේමං. එහෙනම් ওই මානසිකත්වයේ අපි වෙනා මිසක් වෙන එකක් එන්නේ නැහැ. මෙන්න මෙහෙම අවස්ථා තියෙනවා. ඉතින් එදා පරිස්සමෙන් දෝනේ. අපි හැමදේම බලන් දෝනේ යම් තැනකදී අපි කරන කටයුත්තෙන් කෙනෙකුට හිංගියක් හිංසාවක් එන්නේ නැත්නම් ඒ වගේ අපි හිත දුෘෂ්‍ය වෙන්නේ නැත්නම් ඒ හොඳරි හොඳ හරිය විතරක් ගන්නවා නම් ඒ ගැටි වුරුදු කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ ඔයගේ අවස්ථාවක ඒකාන්තයෙන් ඉතිර ප්‍රයෝජන ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්ම දේශනා කිරීමේදී විවේචනයෙන් තොරව දුෘෂ්‍ය මානසිකත්වයෙන් තොරව ගන්න ක්‍රමයක උපමාවක්. මහ ඉදෝර කාලයක වැස්ස නැතුව තියෙනකොට ඔය මහ වතුර වලවල් හිඳිලා අන්තිමට මල හොල්ල ඉතුරු වෙලා තියෙනවා අධ්‍යාන්තත් එතමනිත් එක්ක. ඔයාලි සතු වතුර බොන්න එහෙම යනකොට ගිහිලටම හරක් එහෙම පුර ගහගෙන යනකොට අර මලගොඩේ ඇතුළට එනවා. අය අර තුන හතරක් ඇතුළට එල්ලා හිටන් ඉතින් පුර පාර හිටිනවා. අර වටේ තිබිච්ච රොන් පොල ටික ඇදිනකම් ඕකට එකතු වෙනවා. ඇයිදා පස්සේ ටික වෙලාවක් යනකොට මිස් අර එහෙම නිච්චලව තියෙනකොට බොර ටික පෑදිලා. අර පෑදිච්ච වතුර උගුරු දෙකක් තුනක් විතර අර අරක් උරේ ගහපදෙන් තියෙනවා දකින්න. ඉතින් වතුර බොහොම හිඟ කාලෙක අකිසි පුදීනේ විපාතේ හැදිලා වතුර හොයාගෙන යනකොට දකින්නවල හරක් පුරේ බොර පෑදිලා තියෙන පෑදිලි වතුර ටිකක් තියෙනවල හරක් පුරේ වැඩිච්ච තැන මේක අතින් එහෙම ගන්න ගියොත් බොර වෙලා බොල්ල වැළු යනවා වෙන යාකින් ගන්නත් බෑ ගන්න ගියොත් කැලැස් වෙනවා අවස්ථාවේ හැටියට ඔබද කරන්නේ ඒවා හොයන්න වෙලාවකුත් නැහැ දන විපතියලා අධ්‍යක විමතියලා හොදල පාත් වෙලා උඩි යන්තම් අර තියෙන හොල් බොරයක් තියෙනවා නම් ඒ කියන්නේ හිමිසිරුව පිබර හොල් පොළ තියහට හිමිසිරුව උරන පොරල අර මඩ හරන්නේ නැතුව අර මඩ කලස්සන්නේ නැතුව අර පෑදිච්ච වතුර ටික වරනවා මෙන්න මේ වගේ බලහාල වුරුදු වෙන්න කියලා දේශනා කරා මෙන්න මේ ක්‍රමයේදී ඔහුට යහපතක් වෙනවා විවේචනයේ බලහාල කොට දේශකයා විවේචනය කරන්නේ එහෙම නැත්නම් බාහිර පරිසරයේ තියෙන පහන වලට ගැටෙන්නේ මේ වගේ දෙයකට අපි ඒකට වහිනායි පින් කරමු. ඒ ක්‍රමේ තියෙන තාකල් හරි භයානකයි. ඉතින් අපි හැමදේම ඉවසිල්ලෙන් පුරුදු කරගන්න ඕනේ. හිත නුරුස්සන දෙයට පත් කරගන්නේ නැතුව දැකපු දෙයකින් යම් චිත්ත ප්‍රහාදයක් ඇති කරගන්නවා ඒක ඇති කරගන්න. ඒතකොට ඒ පුරුද්ද ගත්තොත් මරණාසන්න මොහොතක ඒ කරපු විනා මතක් වෙනකොට අර කියන විපරීත පැත්තට මනස දුවන්නේ නැහැ. අන්න මනස පුරුදු කරගත යුතු දෙයක්.
මේ හුරු කිරීම මොකද තෝනේ මාර්ගපාලයක් ලැබුව කෙනෙකුට නම් යාට මේ ලෝකෙ හැම එකට හේතු නැහැ සතර පාගත දෙන්නේ මානසිකත්වයක් ඇති වෙන්න ඒකට හේතු වෙන අනුසය නැහැ ඒ මට්ටම විදිලා තියෙන්නේ සතර පාගතන මට්ටම ඒ නිසා මේ මානසිකත්වයේද කලබවල විකෘති කරන්න පුළුවන් කමක් නැහැ මොන හේතුව කිව්වද ඒ මානසිකත්වයේ නැති බුද්ධජන මට්ටමේ ඉන්න සියල්ලෝ සරසා විලා පුළුවන් තරම් සකස් කරගන්න ඕනේ මනස මොනම ප්‍රශ්නයක් වුණා දුෘෂ්‍ය නොවන සත්‍යෙට කටයුතු කරලා පුරුදු කරගන්න නැන හොඳදී වැඩක් වුණා සම්පූර්ණ ඔය ඒ අතේ හිදි වෙච්ච නරකදී මතක් වෙන්න පුළුවන් එහෙම නොත් එහෙම ඔය ප්‍රශ්නේ එනවා ඉතින් එතකොට එකින් දකින්න ඕනේ මරණ මොහොතේදී ඇති වෙන දුක් වේදනාව ලබුවොත් තමන් උපාදාන කරගත්ත ගති ලක්ෂණයට ගෝචර වෙනවා තමයි උපාදානවත්ය බවෝ කියලා ඊටත් කුලවන්නා පැවැත්මට හදගන්න එහෙනම් යමක් දකින්නකොට අධික කේතියන් ශනික කෝපය ඇති කරන වාසිකත්වයක් තිබුණොත් එහෙම ඒ වගේ වෙලාවට පොඩි අමාරුවක් පොඩි දෙයක් සිද්ධ වුණා ඒ සිද්ධ වෙච්ච සිද්ධිය දෙවෙනි වෙනවා ඒ මුල් කරගෙන හටගත්ත ද්වේෂ සහගත වාසිකත්වයේ පළවෙනි වෙනවා අන්න වේදනාපත්‍ය පටිගං කියන සංහාපත්‍ය උපාදාන කියන එක සිද්ධ වෙච්ච තව ක්‍රමය සිද්ධ වුණේ මේ සංහාපත්‍ය උපාදාන කියන එක තමයි නෝ සංහා කියන්නේ ඇලීම මුල් කරගත්ත නිසා ඇලීමයි ගැටීමයි එකට හටගන්නේ නැති නිසා සංහාව උපාදාන වෙනවා කියන දැම්ම දෙවෙනි අවස්ථාව වේදනාව ඇති වෙනකොට පටිගපත්‍ය අදිමොක්කෝ කියන ක්‍රමයක් යෙදුවා ගැටීම ඇති වෙනකොට ගැටීම සම්බන්ධිලා ගුණ නැගෙන හැටි පරිස්සම උපාදිය. ඉතින් ඒක කොයි ක්‍රමෙන් හරි මොකද වෙන්නේ? අපි හුරු කුරුළු ගෑන තිබුණේ ගැදෙනකොට තව තවත් ඊපස්සේ දුෝෂේලා ක්‍රියාත්මක වෙන්න නම්. අනේ වේදනාපත්‍ය පටිගම් පටිගපත්‍ය අදිමොක්කෝ කියන පරිස්සම උපාදි සිද්ධාන්තය ක්‍රියාත්මක වෙනවා. ඇලෙන දියක් දැක්කහම පංචකාම ආස්වාදය පස්සේ ඇලි ඇලි යන ගති ලක්ෂණේ නම් ආවේ. ඕන නීච විදිහට කමන්නේ අපට ආස්වාදී විඳින්න ඕනේ කියලා. වේදනාපත්‍ය සංහා සංහාපත්‍ය උපාදාන කියන සිද්ධාන්තයේ ක්‍රියාත්මක වෙයි. සිද්ධ වෙන ආකාරය. හැම දෙයකම සැකහිතන හැම දෙයකම නැත්නම් ගණන් ගන්නේ නැතුව කවුරුවක් කියනවා මං කරන්නේ නැහැ මට ඕන එක මං කරන්නේ. ඔන්න ඔය જાතියෙන් තමන් හරි අනික වැරදි කියන දෘෂ්ටියකින් හිටියොත් එහෙම. ඇත්ත හොයාගන්න යගේ මෙහෙවීමක් නැතුව. එහෙම වුණත් මොකද වෙන්නේ? වේදනාපත්‍ය විදිකිච්ඡා විදිකිච්ඡාපත්‍ය අද මොකෝ ආදි වශයෙන් එහෙම ඉදෙන ක්‍රමයක් තියෙනවා. ඒක තණ්හා දින්නේ නැහැ, පටිගය දෙන්නේ නැති. ඒ වගේම හිත දුරුස්සන, හිත කම්පා කරන විදිහ ගති ලක්ෂණ, පිසිප්ත කරන ගති ලක්ෂණ ආවම වේදනාපත්‍ය විචිකිච්ඡා. එහෙනම් වේදනාපත්‍ය උද්දච්චං උද්දච්චපත්‍ය අදි මොකෝ පත්‍ය බව බවපත්‍ය ජාති කියන සිද්ධාන්තයක්. මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය අර මූලික එක ක්‍රමසකාවක අංශයක් විතරයි අපිට විග්‍රහ කරලා තියෙන සූත්‍ර පිටකේ. එයා මේ විග්‍රහය විභංග ප්‍රකරණයේ තියෙන පරිත්‍යාගපාද සමගදී සම්බන්ධයක විග්‍රහ වෙන්නේ එහෙමයි. ඉතින් දකින්න ඕනේ පරිත්‍යාගපාද ක්‍රියාවලියක් අනුව තමයි ওই විදිහට මේ මරණ මන්ත්‍රකයේදී නම් ඊළඟ අවස්ථාවේදී. ඉතින් ඒක අපි කල්පියා තේරුම් මරගෙන බලහලා අපි තීනෝනේ මට බැරි වෙලා හරි මේබඳු අවස්ථාවක් ආවොත් ඒ මොහොතක මගේ මානසිකත්වයේ කොයි විදිහට වැඩ කරන්නේ කියලා මලා සිහියෙන් තේරුම් අරන් පුළුවන්. ඒතොර එහෙම දෙයකදී යහපතක් වෙනවා නම් යහපතක් වෙන පැත්තට නම් තියෙන්නේ ඒකට අපිට මේ බාහිර දෙයක් නැහැ. අයහපතක් වෙන විදිය මානසිකත්වයෙන් නම් කල්පියා හඳුනාගෙන. ප්‍රයෝග සම්පත්තිය මුල් කරගෙන හැලගස ගන්න පුළුවන් වෙන්නේ. ඒකයි කරගන්න ඕනේ. මේ මරණාසන්න වේදනාව කියන එක මරණාසන්න වේදනාව එකක් නෙවෙයි. මේ වේදනාවයි තමයි. මරණාසන්නයේදී කායික දැනෙන්න පුළුවන් වේදනාව.